You are watching Educational Broadcasting Channel. Hi everyone. Apa api ada පාඩමේ අද කොටස හැදියට extension slots expenses card පිළිබඳව තමයි කතා කරන්න හදන්නේ. ඕගොල්ලන්ට මම ඉස්සෙල්ල කොටසකින් ඕගොල්ලන්ට මම කතා කරා expenses slots පිළිබඳව කතා කරලා. ඒකේ ඒ කොටසේ ඕගොල්ලන්ට කතා කරා motherboard එකට අමතර පරිපත සම්බන්ධ කරන්න. ඒ කියන්නේ motherboard එකේ දැන් අපි ගත්තා මේ motherboard එක. මේ දින motherboard එක. මේ motherboard එකට අමතරව පරිගණකයට තවත් අමතර පරිපත සම්බන්ධ කරනවා කියලා මම ඔයගලන්ට පැහැදිලි කරලා තියෙනවා ඉස්සෙල්ලා කොටසකින්. ඒ කොටසේදී ඕගොල්ලන්ට මම කතා කළා මේකට වෙනමම පරිපත සම්බන්ධ කරනවා කියලා. අන්නේ පරිපත වලට අපි කියනවා මොකද්ද? Expenses cards කියලා ඔයගලන්ට හඳුන්වනවා. එතකොට expenses cards කියලා හඳුන්වන මේ කාඩ් පිළිබඳව තමයි මම අද ඔයගලන්ට මේ කොටස යටතේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. හරි දැන් අපි බලමු මේ expenses card එකකින් card එකක් මොකටද අපි භාවිතා කරන්න කියලා. දැන් අපි මේ motherboard එක භාවිතා කරන අවස්ථාවේදී මේ motherboard එක තුලම motherboard එකට සම්බන්ධ يعني motherboard එකට සම්බන්ධ කරන්න පුළුවන් අපේ පරිගණකයේ භාවිතා කරන monitor එක. ඊළඟට ශබ්ද ලබා ගැනීම සඳහා buffer සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ඒවා සම්බන්ධ කරන්න මෙන්න මේ වගේ තිබුණොත් ඉතින් අපිට පුළුවන් සම්බන්ධ කරන්න පුළුවන් කියලා දැනගන්න. මේ ports ගැන මේවා. අපි ports කියන පාඩම යටතේ මම මේවා ගැන පැහැදිලි කිරීමක් කරනවා දැනට. දැන් පැහැදිලි කිරීමක් කරනවා දැනට ඔයගලන්ට මම පොඩි හැඳින්වීමක් කරන්නම්. මෙන්න මේ කොටස් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මේකට monitor එකක් sound card එකක් يعني ශබ්දය ලබා ගැනීම සඳහා buffer එකක් සම්බන්ධ කරන්න. එතකොට මේ buffer එක සම්බන්ධ කරන්න ඔයගලන්ට අවශ්‍ය වුණොත් එහෙනම් මේකට සම්බන්ධ කරලා ඔයගලන්ට සින්දු එවගේ දේවල් අහගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මේක භාවිතා කරලා බලා ගන්න පුළුවන්. නමුත් ඕගලන්ට මේකේ තියෙන ක්වොලිටි එකට වඩා වැඩි ක්වොලිටි එකකින් ඒක බලන්න හරි අහන්න හරි අවශ්‍ය නම් ඕගොල්ලෝ මේකට අමතර පරිපථයක් සම්බන්ධ කරන්න ඕනේ. අන්නේ අවගේ අවශ්‍යතාවයක් වුණොත් අපි මොකද්ද expenses cards භාවිතා කරනවා. ඊළඟට අපි හිතමු යම් කිසි විදියකින් මේක අපි ක්‍රියාත්මක කරන අවස්ථාවේදී මේක මොකක් හරි විදියකින් අක්‍රිය වෙනවා. අන්නේ අක්‍රිය වෙච්ච වෙලාවෙදී අපි මේ motherboard එක අයින් කරලා වෙනත් motherboard එකක් දානවා වෙනුවට ඕගොල්ලන්ට පුළුවන් මේ ක්‍රියාවලිය සිදු කරන්නා වූ expenses card එකක් මේ motherboard එකට සම්බන්ධ කරනවා. අන්න එතකොට expenses card එක ඊළඟ අවස්ථාව තමයි ඒක මේ තියෙන onboard මේකට අපි කියන onboard cards වෙනුවට අමතර කාඩ් එකක් අපිට හයිකල් ලෙවල් ලා අපි ඒ පහසුකම ලබා ගන්න පුළුවන්. ඊළඟට ඒ කියන්නේ වැඩි දියුණු කරන්න ඊළඟට මේකේ නොමැති මේකට onboard ලබා දීලා නොමැති දෙයක් අපිට මේ ක්‍රියාවක් සිදු කර ගන්න ඕගලන්ට අවශ්‍ය නොත් එම අන්නේ සඳහා අපිට භාවිත කරන්න පුළුවන් මේ expenses cards පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් ඇද්ද දැන් මේකේ භාවිත කරන්න නැති එකක් තමයි අපි දුම් මේ motherboard එක පිළිබඳ ඒ කියන්නේ මේ motherboard එකේ errors මොනවාර තියෙනවද කියලා බලා ගන්න චෙක් කරන්න පුළුවන් කාඩ් එකක් තියෙනවා. අන්නේ කාඩ් එක අපිට මේකට සම්බන්ධ කරලා ඉන්න මේකේ errors බලන්න පුළුවන්. ඒතකොට මේකේ තියෙන දේ මේකේ තියෙන කාඩ් එකක් නෙමෙයි අපි අමතර කාඩ් එකක් තමයි මේකට හසරි කරන්නේ. අන්නේ වගේ අපේ මේ අපේ පරිගණකයේ තියෙන performance වැඩි කර ගැනීම සඳහාත් අපි මේ expenses card එක cards ಉಪಯೋಗී කරගන්නවා. එතකොට අන්නේ වගේ මේ cards මම ඔයගලන්ට පෙන්නුවොත් මේ තියෙන්නේ එක කාඩ් එකක්. මේ තියෙන්නේ මගේ අතේ තියෙන්නේ කාඩ් එකක්. මෙන්න මේ වගේ පරිපත තමයි expenses cards කියලා අපි හඳුන්වන්නේ. මේ තියෙන්නේ එක්තරා expenses card එකක්. මේක ඇවිල්ලා මම කිය මේක ඇවිල්ලා ඒ කියන්නේ display card එකක්. Display එක වර්ගයක card එකක්. ඒ කියන්නේ PCI Express කියන display card එකක් තමයි මේ තියෙන්නේ මගේ අතේ දැන් ඔයගලන්ට. එන්න. එතකොට මේ වගේ card එකක් motherboard එකට කොහොමද high කරන්න කියන එකත් මම මේ අවස්ථාවේදී ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරන්න. දැන් එතකොට මේ තියෙන්නේ card එක. මම මේ අතේ තියාගෙන ඔයගලන්ට ඒක පැහැදිලි කිරීමක් කරන්න. මේ කාඩ් මේ පරිගණකයට මට අවශ්‍යලා තියෙනවා තවත් වැඩි දියුණු දසුන් ලබා ගැනීමට හැකි වෙන පරිදි කාඩ් එකක් සම්බන්ධ කරන්න. ඊගෙන උදාහරණයක්කට අපි හිතමු අපි මේ පරිගණකය පාවිච්චි කරලා වීඩියෝ එඩිටින් වගේ ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එකක් පාවිච්චි කරනවා අපි. එතකොට වීඩියෝ එඩිටින් වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන අවස්ථාවේදී ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන අවස්ථාවේදී මේකේ තියෙන කාඩ් එක මදි වෙන්න පුළුවන් අපිට.
ඩිස්ප්ලේ එක ලබා දෙන මදි වෙන්න පුළුවන්. එන්න එතකොට අපි මොකද්ද වෙනද පොලෙන් හොඳ එකක් අරගෙන ඇවිල්ලා මේකට සම්බන්ධ කරනවා. කොහොමද සම්බන්ධ කරන්නේ? මේදී මේකේ මේක මම කිව්වා එක්ස්පෙන්සර්, ඒ කියන්නේ PCI Express කාඩ් එකක් කියලා. මේ තියෙන්නේ PCI Express කාඩ් එක. එතකොට එහෙනම් අපේ මදර්බෝඩ් එකේ තියෙනවා PCI Express slot එකක්. අපි ඒක නේ ඔයගොල්ලන්ට පහුගිය පාඩම් වලදී කතා කරලා තියෙනවා. මේ තියෙන්නේ PCI Express කාඩ් එක. මේ තියෙන්නේ කලෙ විදියට කාඩ් එකක් සම්බන්ධ කරනවා. හරි PCI Express කාඩ් එකක් මේ ආකාරයට සම්බන්ධ කරන්න පුළුවන්. හරි. එතකොට මේ විදියට කාඩ් එක සම්බන්ධ කරලා ඔයගොල්ලන්ට මේ පරිගණකයට අමතර කාඩ් නැ කියන්නේ පරිපථයක් සම්බන්ධ කර ගැනීම හැකියාවක් තියෙනවා. හරි. හා. එතකොට ඔන්නවම ඔයගොල්ලන්ට කාඩ් එකක් සම්බන්ධ කරන්න කොහොමද කියන එක පැහැදිලි කිරීමක් කළා. ඔන්න බලන්න මේක මේකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ මදර්බෝඩ් එකේම කොටසක් හැටියට මේක දැන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ මේ මදර්බෝඩ් එකට භාවිත කරන ඒ කියන්නේ පර්ෆෝමන්ස් තව ටිකක් වැඩි දියුණු වුණා දැන් මේ කාඩ් එක සවි කිරීම මගින්. හරි. එතකොට අපි එහෙනම් එස්පෙන්සන්ස් කාඩ්ස් කීපයක් ගැන ඔයගොල්ලන්ට මම අද සාකච්ඡා කරන්නම්. එතකොට මම මුලින්ම කතා කරන්නම් ඩිස්ප්ලේ කාඩ් එක. ඩිස්ප්ලේ කාඩ්ස් ඩිස්ප්ලේ කාඩ් එකක් ගත්තාම ඒ කියන්නේ අපිට පරිගණකයෙන් මොනවාරි දර්ශනයක් ලබා දීම සඳහා නැත්නම් අකුරු ඒ වගේ මොනවාරි view එකක් ලබා දීම සඳහා භාවිතා කරන්නව පරිපථයට අපි කියන මොකද ඩිස්ප්ලේ කාඩ් කියලා. ඒතර ඩිස්ප්ලේ කාඩ් එක. ඩිස්ප්ලේ කාඩ් එක කොහොමද මේකට සම්බන්ධ කරන්නේ කියලා ඒ කියන්නේ ඩිස්ප්ලේ කාඩ් එකක් ඩිස්ප්ලේ කාඩ් වර්ග කීපයක් තියෙනවා. ISA වර්ගයේ ඩිස්ප්ලේ කාඩ් තිබුණා. ඒ කියන්නේ මුල්ම අවස්ථාවවලදී භාවිතා කරපු කාඩ්. ඩිස්ප්ලේ කාඩ් ISA ඩිස්ප්ලේ කාඩ් වර්ගය තියෙනවා. ඊළඟට PCI වර්ගයේ ඩිස්ප්ලේ කාඩ්. හරි. ඊළඟට PCI Express වර්ගයේ ඩිස්ප්ලේ කාඩ්. ඩිස්ප්ලේ කාඩ් වර්ග ගත්තාම ISA වර්ගයේ PCI වර්ගයේ ඊළඟ PCI Express වර්ගයේ ඩිස්ප්ලේ කාඩ් කියලා අපිට කතා කරන්න පුළුවන්. එතකොට මේ ඩිස්ප්ලේ කාඩ් එකක් ඒව රූප සටහන් පිළිබඳව මම ඊළඟට ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරන්නම් මේ ටික කතා කරලා ඉවරලා. ඊළඟට අපිට කතා කරන්න මම ඊළඟ අවස්ථාව තමයි සවුන්ඩ් කාඩ්. මොකද සවුන්ඩ් කාඩ් එක පාවිච්චි කරන්නේ? සවුන්ඩ් කාඩ් එක අපි පාවිච්චි කරන්නේ පරිගණකයෙන් අපිට ශබ්දයක් ලබා දෙන අවස්ථාවේදී ශබ්දය අපට ලබා ගැනීම සඳහා ස්පීකර් එකක් සම්බන්ධ කර ගැනීම සඳහා භාවිත කරන මොකද සවුන්ඩ් කාඩ් එක. ඒ වගේම සවුන්ඩ් කාඩ් එක උපයෝගී කරලා අපිට යම් කිසි ශබ්දයක් අපි පිටතේ තියෙන ශබ්දයක් ඇතුළට ලබා දීම සඳහා නැත්නම් මයික් එකකින් මගේ අපිට පරිගණකයට මොන හරි තොරතුරක් ලබා දෙන්න අපිට අවශ්‍ය නම් අන්නේ සඳහා අපි භාවිත කරන්න ඕනේ සවුන්ඩ් කාඩ් එකක් පාවිච්චි කරන්න ඕනේ. හරි. එතකොට මේ සවුන්ඩ් කාඩ් එකක් පාවිච්චි කරන්නේ ඒකට. හරි. සවුන්ඩ් කාඩ් එක අපි ඒක ඒ සඳහා පාවිච්චි කරනවා. මේ මොකද්ද මේ ශබ්දය ලබා ගැනීම සඳහා ශබ්දයක් ලබා ගැනීම සඳහා අපි සවුන්ඩ් කාඩ් එක පාවිච්චි කරනවා. ඊළඟට අපි කතා කරමු ඊළඟට ඊළඟ අවස්ථාව තමයි ඕගලන්ට සවුන්ඩ් කාඩ් එක. ඊළඟට ඕගලන්ට මම කතා කරන්නම් නෙට්වර්ක් කාඩ් එක. නෙට්වර්ක් කාඩ් එක මොකද්ද? නෙට්වර්ක් කාඩ් එක පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඕගලන්ට සම්බන්ධ කරගන්න අපිට අවශ්‍ය නම් අන්නේ සඳහා අපි භාවිත කරනවා ගන්න නෙට්වර්ක් කාඩ් එක. ඒ කියන්නේ නෙට්වර්කින් එකක් පරිගණක නෙට්වර්කින් එකක් සම්බන්ධ කරගෙන ඉන්න සඳහා අපි භාවිත කරනවා ගන්න නෙට්වර්ක් කාඩ් එක. නෙට්වර්ක් කාඩ් එක අපි පාවිච්චි කරනවා ಅಂದ್ರೆ පරිගණක දෙකක්. ඒ කියන්නේ පරිගණක දෙකක් ඕගලන්ට සම්බන්ධ කරගන්න අවශ්‍ය නොත් එහෙම පරිගණක දෙකක් හෝ කීපයක් සම්බන්ධ කරගන්න උනොත් එහෙම
අන්න ඒ සඳහා මේ network card එක උපයෝගී කරගන්න. හරි? ආ network card එක ඒ සඳහා ඔයගලන්ට උපයෝගී කරගන්න පුළුවන්. ඊළඟට modern cards. දැන් නම් මේ කාඩ් එක පාවිච්චි කරනවා ගොඩක් අඩුයි. modern card එක. මොකද? ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් ඊමේල් ලබා ගැනීම සඳහා ඉස්සර දුරකථන වයරයක් පරිගණකයට සම්බන්ධ කරන්න ඕන වුණා. අන්න ඒ සඳහා දුරකථන වයරය සම්බන්ධ කර ගැනීම සඳහා අපි මේ modern card එක ප්‍රයෝගික කරගන්නවා. දුරකථන වයරය සම්බන්ධ කරලා network එක නෑ මේ කියන්නේ ඉන්ටර්නෙට් ඊමේල් ලබා ගැනීම ඊමේල් ඊළඟට fax පහසුකම් ලබා ගැනීම සඳහා අපි මේ modern card එක ප්‍රයෝගික කරගන්නවා. ඒ සඳහා තමයි අපි මේ modern card එක ප්‍රයෝගික කරගන්නේ. හරි මේ රූප සටහන් මම ඔයගලන්ට පෙන්වන්න කරනවා පස්සේ මම ඊළඟ කාඩ් එක පස්සේ ඉන්න කාඩ් එක තමයි රයිට් කාඩ් එක රයිට් කාඩ් මේක මොකටද පාවිච්චි කරන්නේ මේකයි ඊළඟ එකයි දෙකම එක වගේ මම මේක ගැන කතා කරන්න ඉස්සෙල්ලා රයිට් කියන කාඩ් එක හරි එතකොට මේ කාඩ් එක අපි ප්‍රයෝගික කරගන්න මේකට ඒ කියන්නේ දැන් අපි hard disk දැන් අපි පරිගණකයට සම්බන්ධ කරන hard disk ගත්තාම hard disk හතරක් ඊළඟට දෙකක් ඒ වගේ සම්බන්ධ කරන්න පුළුවන් අපි motherboard ඊට අමතරව ඕගොල්ලන්ට වැඩි ප්‍රමාණයක් hard disk ප්‍රමාණය වැඩි කරලා අපේ පරිගණකයට සම්බන්ධ කරන්න අවශ්‍ය වුණොත් එම් අපි නිවැරදි write card එකක් ප්‍රයෝගික කරගන්න පුළුවන් ඒකේ SATA port තමයි ඒකේ සම්බන්ධ කරලා තියෙන්නේ SATA port සම්බන්ධ කරලා තිනා ඒ වගේම ඒ තව hard disk සම්බන්ධ කරලා තිනවා එතකොට මේ SATA මේ hard disk සම්බන්ධ කර ගැනීම සඳහා ඒ කියන්නේ සම්බන්ධ කරලා hard disk කීපයක් සම්බන්ධ කරලා backup system එකක් හදා ගන්න ඕගලන්ට අවශ්‍ය වුණොත් එම write card එකක් පාවිච්චි කරන්න පුළුවන් එතකොට ඒකට hard disk කීපයක් තව වැඩිපුර සම්බන්ධ කරලා backup එකක් විදියට ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් බැකප් සිස්ටම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ රයිට් කියන කාඩ් එක ප්‍රයෝගික කරන්න. ඊළඟට මම කතා කරන්න හදන එකත් ඒ වගේ. ඒක නම් කෙලින්ම SATA hard disk card. ඔකට දෙකම එක වගේම කද එක වගේමයි. SATA hard disk card කියන එක. මේකයි මේකයි දෙකම එක වගේමයි. එතකොට මේකත් hard disk system එකක් හදා ගැනීම සඳහා hard disk SATA දැන් අපි හිතමු තව එක උදාහරණයක් ඇටුවේ අපේ පරිගණකයේ තියෙනවා පරිගණකයේ SATA model එක හයි කරන්න බැරි motherboards තියෙන්න පුළුවන් පරණ motherboard එකක් වෙන්න පුළුවන් අන්න අපි ගාව තියෙන hard disk එක SATA වෙන්න පුළුවන් අන්න එතකොට අපිට ඒ hard disk එකකින් ප්‍රයෝජනය ගන්න අපි මේ කාඩ් එක ප්‍රයෝගික කරගෙන මේ වගේ කාඩ් එකක් ප්‍රයෝගික කරගෙන hard disk SATA model එකේ hard disk සම්බන්ධ කරන්න පුළුවන් වෙන විදිහට අපි පරිගණකයේ සකසා ගන්න පුළුවන් නැත්තම් බැකප් සිස්ටම් එක අපිට නිර්මාණය කරගන්න පුළුවන් මේ SATA hard disk write එකේ හෝ disk card එකක් ප්‍රයෝගික කරගන්න. හරි? දැන් එතකොට මේ hard disk දෙක ඊළඟට ඕගොල්ලන්ට මම කතා කරන්න හදන හත්වෙනි එක TV card. මෙදින් TV card. TV card එක කියලා කියන්නේ අපි පරිගණකයේ ಉಪಯೋಗي කරගෙන ඕගලන්ට රූපවාහිනී channel ඒ කියන්නේ මොනවා හරි රූපවාහිනී channel එකක් බලා ගන්න අපිට අවශ්‍ය නම් පරිගණකයේ පාවිච්චි කරලා අන්න අපිට පුළුවන් මේ TV card එකක් ಉಪಯೋಗي කරගන්න. TV card එක ಉಪಯೋಗي කරන අපිට පුළුවන් ඔය television එකේ ලැබෙන සියලුම channel අපිට ලබාගෙන ඉවරලා අපිට ඒ පරිගණකයේ ආශ්‍රයෙන් TV බලන්න පුළුවන්. එතකොට ඒ අදාළ TV programs බලා ගැනීම සඳහා අපි TV කාඩ් එකක් අපේ පරිගණකයට සම්බන්ධ කරන්න ඕනේ. එතකොට TV කාඩ් එක ප්‍රයෝගික කරගන්න ඒකට. හරි. ඊළඟට capture card එක අපි ප්‍රයෝගික කරගන්න ඕනේ. capture card එකක් අපි භාවිතා කරනවා. දැන් ඕගොල්ලෝ කැමරාවක් ප්‍රයෝගික කරගනිමින් යම් කිසි ස්ථානයක යම් කිසි තැනක යම් කිසි ලොකේෂන් එකක ඕගොල්ලෝ මොනවා හරි වීඩියෝ දර්ශන ටිකක් ගන්නවා කැමරා භාවිත කරලා. එතකොට මේ කැමරා භාවිත කරලා ගත්ත වීඩියෝ දර්ශන ඕගොල්ලන්ට පරිගණකයට
යා දා ගන්න අවශ්‍ය වෙනවා. අන්නේ සඳහා භාවිත කරන්න පුළුවන් මොකද? කැප්චර් කාඩ් එක උපයෝගී කර ගන්න පුළුවන්. එතන මේ කැප්චර් කාඩ් එක උපයෝගී කරගෙන වීඩියෝ එඩිටින් අවස්ථාව වීඩියෝ එඩිටින් කරගැනීමේ හැකියාව වැඩි දියුණු කර ගන්න පුළුවන් මේ කැප්චර් කාඩ් එක උපයෝගී කරගෙන. ඒ කියන්නේ වීඩියෝ දර්ශනයන් අපිට පරිගණකයට ලබා ගැනීම සඳහා මේ කැප්චර් කාඩ් එක උපයෝගී කර ගන්න පුළුවන්. එතකොට මේවා මේවා ගත්තාම මේ මේ පරිගණකයේ මේ කැප්චර් කාඩ් එකේ මිලානුව මේ කැප්චර් කාඩ් එකේ ක්වොලිටි එක වෙනස් වීමක් වෙනවා. ඒ කියන්නේ 10000 වගේ ගණනක ඉඳලා ලක්ෂ ගණන් වලින් කැප්චර් කාඩ් අපි භාවිත කරනවා. එතකොට ඒවැ ක්වොලිටි එක වෙනස් වෙනවා ඒ අදාළ කැප්චර් කාඩ් එකේ ස්වරූපය මත. එතකොට කැප්චර් කාඩ් එකේ ක්වොලිටි එක වැඩුණොත් විතරයි අපි ගන්න වීඩියෝ එකේ ක්වොලිටි එක එඩිටින් ක්වොලිටි එකට එඩිට් කරගන්න පුළුවන් වෙන්නේ අපිට මේ කැප්චර් කාඩ් එක හොඳට තිබුණොත් විතරයි. හරි. ඊළඟට ඔයගලන්ට මම කතා කරන්න හදන්නේ IO කාඩ්. IO කාඩ් එක කියලා කියන්නේ මොකද්ද? ඉන්පුට් අවුට්පුට් කාඩ් කියන්නේ. මොකද්ද මේ? මේ කාඩ් එක උපයෝගී කරගෙන අපිට පුළුවන් මොකද්ද ඔය පැරල් පෝට් එක සීරියල් පෝට් ඒ වගේ පෝට්ස් නැති අවස්ථාවකදී අපිට මේ ඉන්පුට් අවුට්පුට් කාඩ් එකක් උපයෝගී කරගෙන ඒ පැරල් පෝට් එක සීරියල් පෝට් අපිට මේකට ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා පරිගණකයට ඇතුළු කරලා ඒකෙන් අවශ්‍ය කරන ක්‍රියාවන් කරගැනීමේ හැකියාව තියෙනවා අපිට ඉන්පුට් අවුට්පුට් කාඩ් එක හරි ඒක අපි තමයි ඒකෙන් තමයි අපි භාවිත කරන්නේ මේක ඉන්පුට් අවුට්පුට් කාඩ් එක හරි එතකොට ඒ කාඩ් එකක් උපයෝගී කරගෙන අපිට පුළුවන් අමතර පෝට්ස් සම්බන්ධ කරගන්න හෝ අක්‍රිය වෙලා තියෙන පෝට් එකක් නැත්නම් පැරලල් පෝට් එකක් සීරියල් පෝට් එකක් අක්‍රිය වෙලා තියෙනවා නම් ඒක නැවත ඒ කියන්නේ අය අක්‍රිය භාවයේ තියලා තියෙන පෝට් එක අයින් කරලා අලුතෙන් පෝට් එකක් ඇඩ් කරන්න පුළුවන් ඔයගලන්ට මේ IPO කාඩ් එකක තියෙනවා හරි ඊළඟට 10 වෙනි එක ගත්තාම පැරලල් පෝට් පැරලල් කාඩ් මේ IO කාඩ් එක තුලම තියෙන අවස්ථාවක් තමයි මොකද පැරලල් ගෙන IO කාඩ් එකක් තුල තියෙනවා parallel card parallel card එක. ඒ කියන්නේ parallel port එක සහිත පරිපථයක් අපි හඳුන්වනවාද parallel card එකක් කියලා. එතකොට parallel card එක parallel port එක ගැන අපි කතා කරනකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි parallel කියන්නේ මොකක්ද කියන එක. අන්න parallel port card එකක් උපයෝගී කරගෙන අපිට මේ පරිගණකයට සම්බන්ධ කරලා ඉවරලා අපිට පුළුවන් මේ parallel port එකකින් කරන කාර්යම මේ කාඩ් එකකින් සිදු කරගන්න. සමහර motherboards වල දැන් parallel port එන්නේ නැහැ. නමුත් අපේ parallel port එකට සම්බන්ධ කරන උපකරණ තියෙන්න පුළුවන් අපි ගාව. එතකොට ඒ අවස්ථාවකදී මේ parallel card එකක් අපි සම්බන්ධ කරලා නැත්නම් IO card එකක් සම්බන්ධ කරලා අපි parallel port එක අපිට ඒක සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. හරි. එහෙනම් අපි බලමු මේ සියල්ල අවස්ථා මේ සියලුම අවස්ථාන් ඔයගොල්ලෝ රූපසටහන් මගින් මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් මොනවද කියලා මේ card එක. එතකොට මේ මුලින්ම මම ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරා. ඒ කියන්නේ ඔයගලන්ට මම මුලින්ම පැහැදිලි කරපු එක තමයි මේ මොකද්ද ඩිස්ප්ලේ කාඩ් එක. ඩිස්ප්ලේ කාඩ් එකේ ISA කාඩ් එක තමයි මම මේ ඔයගලන්ට මුලින්ම පෙන්වන්න හදන්නේ. මේ තියෙන්නේ මුල්ම එක ISA වර්ගයේ ISA ඩිස්ප්ලේ කාඩ් එකක් තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. ඊළඟ එක තමයි ඊළඟ එක ඔයගොල්ලෝ දකින්නේ VGA ඩිස්ප්ලේ කාඩ් එක. ඒ කියන්නේ VGA වර්ගයට අයත් ඩිස්ප්ලේ කාඩ් එකක් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මේ රූප සටහනේ පෙන්වන්න කරලා තියෙන. එතකොට ඒ රූප සටහනේ ඕගලන්ට ඒ පෝට් එකට සම්බන්ධ වෙන කනෙක්ටර්ස් ටික ඕගලන් දකින්න ලැබෙනවා. ඒ කනෙක්ටර්ස් භාවිත කරලා AGP slot එකට AGP slot එකට මේ VGA කාඩ් එක සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. හරි? ඊළඟට PCI express card එක. Sorry, PCI display card එක. PCI slot එකට සම්බන්ධ කරන්න පුළුවන් ආකාරයේ කාඩ් එකක් තමයි ඕගලන්ට මේ දකින්නේ. එතකොට ඒකට PCI කාඩ් එක සම්බන්ධ කරලා ඕගලන්ට PCI කාඩ් එකට සම්බන්ධ කරලා ඔයගොල්ලන්ට මේ කාඩ් එක ක්‍රියාත්මක කරගන්න පුළුවන්. හරි. ඊළඟට PCI express කාඩ් එකට සම්බන්ධ කරන අලුත්ම පරිගණකවල භාවිත කරන display card එකක් තමයි ගත්තේ PCI express card එක. Display card එක. එතකොට මේ display cards කීපයක් ගැන තමයි ඔයගොල්ලන්ට මේ සඳහන් කරලා තියෙන්නේ. හරි. පෙන්වන්න කරලා තියෙන්නේ. හරි. ඊළඟට මේ තියෙනවා sound card. මේ තියෙන sound card. මම කිව්වා ශබ්දය ලබා ගැනීම සඳහා භාවිත කරන
කාඩ් එකක් කියලා මේ මේ තියෙන සවුන්ඩ් කාඩ්. ඒ සවුන්ඩ් කාඩ් එකේ තියෙන ඔයගලන්ට පේන ඇති පෝට්ස් ටික ඔයගලන්ට මම පැහැදිලි يعني පැහැදිලිව පේනවා මේ රූපසටහන් වල. ඒක මයික් එක ඊළඟට ලයින් ඉන් එක ඒ වගේ දේවල් සම්බන්ධ කරලා අපිට පුළුවන් සවුන්ඩ් කාඩ් එකක් අපි පරිගණකයට සම්බන්ධ කරලා අපිට අදාළ ශබ්ද පිළිබඳව ලබා ගන්න මේ සවුන්ඩ් කාඩ් එක ප්‍රයෝගී කරගන්න. හරි. ඊළඟ නෙට්වර්ක් කාඩ් එක. මම කිව්වා පරිගණක දෙකක් හෝ කීපයක් ඔයගලන්ට සම්බන්ධ කර ගැනීම සඳහා ඔයගලන්ට පුළුවන් කියලා මම කිව්වා නෙට්වර්ක් කාඩ් එක. නෙට්වර්ක් කාඩ් එක ප්‍රයෝගී කරගනිමින් ඔයගලන්ට පුළුවන් මොකද පරිගණකයට පරිගණක දෙකක් හෝ කීපයක් නෙට්වර්ක් එකකට සම්බන්ධ කර ගැනීම සඳහා මේ කාඩ් එක ප්‍රයෝගී කරගෙන RJ45 කියන කේබල් එක RJ45 පෝට් එක තමයි මේ ඊතනෙට් පෝට් එක කියලා ඔයගලන්ට පෙන්වන්න කරලා තියෙන්නේ. ඒ ඊතනෙට් පෝට් එකට සම්බන්ධ කරන්නේ RJ45 කේබල් එක. RJ45 කේබල් එක සම්බන්ධ කරලා ඔයගලන්ට පුළුවන් නෙට්වර්ක් කරගන්න. එතකොට RJ45 කේබල් එක සම්බන්ධ කරලා නෙට්වර්ක් කරන ආකාර දෙකක් තියෙනවා. PCI වර්ගයේ කාඩ්ස් තියෙනවා. ඒ වගේම මොකද PCI Express වර්ගයේ ස්ලොට් එකකුත් ඔයගලන්ට දකින්න ලැබෙනවා. කාඩ් එකක්. ඒ වගේම AMR කිනම් පෝට් ටාගට් සම්බන්ධ කරන්න පුළුවන් කාඩ්ස් තියෙනවා. ඔයගොල්ලෝ දාන්න ඇති ඒක. ඊළඟ මොඩර්න් පෝට් එක. මොඩර්න් කාඩ් එක. මේ මොඩර්න් කාඩ් එකේදී මොඩර්න් කාඩ් එකයි මොකද නෙට්වර්ක් කාඩ් එකයි දෙක එක වගේමයි. නමුත් මේකේ පෝට් එක තියෙනවා. පෝට් එක ගත්තාම පෝට් එක අරිට වැඩිය කුඩයි. මේකේ තියෙන RJ11 කියන RJ11 කියන වර්ගයේ පෝට් එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ පෝට් එකට වයර් එක සම්බන්ධ කරන්න තියෙනවා. හරි. එතකොට මේක ප්‍රයෝගික කරගෙන ඔයගලන්ට පුළුවන් ඒ කියන්නේ ඉස්සර කාලේ භාවිතා කළා. මොකද ඉන්ටර්නෙට් ඊමේල් ලබා ගැනීම සඳහා දුරකථන වයරේ සම්බන්ධ කරගෙන තමයි අපි මේක පාවිච්චි කළේ. හරි. ඊළඟ රයිට් කාඩ් එක. මේ තියෙන්නේ රයිට් කියන කාඩ් එක. ඊළඟට ඊළඟ එක තමයි ඔයගලන්ට පෙන්නේ SATA hard disk card එක. මේ තියෙන hard disk system එකක් හදලා තියෙන අවස්ථාවක් ඔයගලන්ට පෙන්වන්න කරලා තියෙන්නේ. මේ කාඩ් එකට සම්බන්ධ කරලා තියෙන ආකාරය ඔයගලන්ට පැහැදිලි කරලා තියෙනවා. hard disk එකක් කොහොමද මේ කාඩ් එකට සම්බන්ධ කරලා තියෙන්නේ කියලා ඔයගලන්ට hard disk කීපයක් මේකට සම්බන්ධ කරන ආකාරය පෙන්වලා තියෙනවා. SATA hard disk cable එක කාඩ් එක ප්‍රයෝගික කරගෙන ඔයගලන්ට පුළුවන් hard disk කීපයක් හෝ hard disk එකක් SATA model එකේ සවි කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊළඟට TV කාඩ් එක. ඊළඟට TV කාඩ් එක මේ තියෙන TV කාඩ් එක. එතකොට මේ TV කාඩ් එකට ඔයගලන්ට සම්බන්ධ කරන්න වෙන තියෙනවා පුළුවන්. ඒ කියන්නේ සම්බන්ධ කරන්න ඕන ඇන්ටනා එක. අපි සාමාන්‍ය පරිගණකයට සම්බන්ධ කරන ඇන්ටනා එක තියෙනවා. ඒ ඇන්ටනා එක සම්බන්ධ කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ පෝට්ස් ටික ඔයගලන්ට මේකේ මේ රූප සටහනේ ඔයගොල්ලෝ දකින්න ලැබෙනවා. ඔයගලන්ට මේ රූප සටහනේ දකින්න ලැබෙනවා. TV කාඩ් එකට සම්බන්ධ කරන ඇන්ටනා ඒ සියල්ල ඔයගලන්ට දකින්න ලැබෙනවා. ඊළඟ කැප්චර් කාඩ් එක. මේ තියෙන කැප්චර් කාඩ් එක. ඔයගොල්ලෝ මේ දකින්නේ කැප්චර් කාඩ් එක. කැප්චර් කාඩ් එකේ පෝට්ස් කීපයක් තියෙනවා. ඒ වගේම අපි පස්සේ ඔයගොල්ලන්ට මේ පෝට්ස් පිළිබඳව කතා කරනවා. මේ කාඩ් එක තමයි ඔයගොල්ලන් දකින්නේ. මේ කාඩ් එක ඔයගොල්ලන්ට සම්බන්ධ කරන ආකාරය මේකේ ඒ කනෙක්ටර්ස් ටික දකින්න ලැබෙනවා. හරි, කැප්චර් කාඩ්. ඊළඟට ඔයගොල්ලන්ට මම කතා කරපු IO කාඩ් එක. IO කාඩ් එක. IO කාඩ් එකේ ඒ එක එක ස්වරූප වලින් IO පාට් තියෙනවා. එතකොට ඒ එක එක පෝට්ස් වලින් තමයි ඔයගොල්ලෝ දකින්න ලැබෙන්නේ මේ කාඩ් එක. ඒ කාඩ්ස් වලින් එක ස්වරූපයක් තමයි මම ඔයගොල්ලන්ට පෙන්වන්න කරලා තියෙන්නේ. ඒ පෙන්වන්න කරලා තියෙන කාඩ් එක IO කාඩ් එකක්. මේ කාඩ් එක ප්‍රයෝගික කරගෙන ඔයගොල්ලන්ට ඒ අදාළ පෝට්ස් සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඊළඟට මේ තියෙන්නේ පැරල් පෝට් එක සම්බන්ධ කරන ලද කාඩ් එකක්. එතකොට පැරල් පෝට් එක සම්බන්ධ කරලා තියෙන කාඩ් එකක් ගත්තාම ඒ පැරල් පෝට් එක සම්බන්ධ කාඩ් එක තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. එතකොට මේක සම්බන්ධ කරන්න පුළුවන් ස්ලොට් එකක් මේ මදබෝඩ් එකේ තියෙන්න ඕනේ. මේ මදබෝඩ් එකේ ස්ලොට් එකට සම්බන්ධ කරාට පස්සේ මදබෝඩ් එකේ නොමැති වුණත් පැරලල් පෝට් එකක් ඔයගලන්ට මේ කාඩ් එක ප්‍රයෝගික කරගෙන පැරලල් පෝට් එක සම්බන්ධ කරන්න පුළුවන්. හරි. එතකොට අපි මේ කාඩ්ස් ඒ කියන්නේ කාඩ්ස් 10ක් අද ඔයගලන්ට මම සාකච්ඡා කළා. කාඩ් 10ක් ඔයගලන්ට මේ කොටස යටතේ සාකච්ඡා කරලා තිනවා. එතකොට මේ කොටස ඔබලන්ට මම ඊළඟ කොටසෙන් තවත් කාඩ්ස් කීපයක් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගලන්ට මූලික වූ කාඩ්ස් කීපයක් තමයි අද කතා කරේ. ඊළඟට වැදගත් වූ කාඩ්ස් කීපයක් ගැන පසුව ඔබලන්ට ඊළඟ කොටසෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමි. අදට නවත්තන්න මේ කාඩ් ටික ඊළඟ කොටසේදී තව කාඩ්ස් කීපයක් පිළිබඳව ඔබලන්ට සාකච්ඡා කරන්න. ආයුබෝවන්.